Come on, let's start from now. ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය නායනී අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යෝ සීලවා සීලවන්තේ සුදදාති දානං ධම්මේන ලද්ධං සුඛසන්න චිත්තෝ අභිසන්දහං කම්ම ඵලං උලාරං තං වේදානං විපුල ඵලං තිබුමිති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමයේ වැඩින්නා දිනක මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ සියාසින් කරන ලද චීවර පූජාවක් නිමිත්තෙන් දේශනා කරන ලද දක්ෂිණා විභංග සූත්‍රය ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. යෝ සීලවා යම් දානපති කෙනෙක් සිල්වත්ව සීලවන්තේසු සිල්ලුතුන් කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් සුපසන්න චිත්තෝ අතිසයෙන් පහන් සිත් ඇතිව අභිසද්ධහං කම්ම පලං උලාරං උදාර වූ ලෞකික ලෝකෝත්තර කුසල කර්මයේ ඵල විපාක නුවණින් සලකාගෙන දානං දදාති දානයක් පිරිනමනවා. සංවේ දානං විපුල ඵලන්ති භූමි. ඒ දානය ලෞකික වූද ලෝකෝත්තර වූද මහත්ඵල මහත් ආනිසංසගෙන දානෙයි දේශනා කරමි. මේ ගාථාවේ කෙටි තේරුව මේකයි. සීලවන්ත කෙනෙක් සීලවන්තයන් වෙත සුපසංසිතින් අනුසස් දක්නා නුවණින් යුතුව දහමි දාන වස්තුවක් පරිත්‍යාග කරනවා. ඒ දාන පරිත්‍යාග අතුරින් මහත්ඵල මහත් ආනිසංසගෙන දෙන පරිත්‍යාගයක් වෙනවා කියන එකයි මේ අදහස. මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන මහා පුණ්‍යවන්ත උත්තමාවක්. එතුමියේ මේ බුදු සසුනේහි භික්ෂුණී ශාසනයෙහි චිර රාත්‍රඥතාව ප්‍රාර්ථනා කරගෙන ආව කල්ප ලක්ෂයක දිනු කළ පාරමී සම්භාරය ඇති උත්තමාවක්. අපේ ශාන්තිනායකයන් වහන්සේගේ සුළු මෑණිය මහා මායා දේවීන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ උත්පත්තියෙන් හත්වෙනි දවසේ ස්වර්ගස්ත වුණා. තුසිත දිව්‍ය ලෝකේ මාතෘ දිව රාජභාටපත් වුණා. එදා පටන් මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුද්ධාංකුර බෝසතාණන් වහන්සේ කිරිපවා හදා වඩා ගත්තා. තමන්ගේ දරුවා කිරිමව්වන් හදාගන්න නන්ද කුමාරයාව. ඒ අතරත ශාන්ති නායකයන් වහන්සේ ලෞතර බුදුව අවුරුද්දක් කිරි වෙසක් පුර පසළොස්වක් පොහෝ දවසේ කපිලවස්තු නුවරට වැඩම කරවා වදාළේ විසුදාහක් මහරහතන් වහන්සේ පිරිවරාගෙන. ගගනතලේ රුවන් සක්මනක් මම යමාමා පෙළහර පාමින් බුද්ධ වංශ දේශනාව අනාංගත වංශ දේශනාව සහ චර්යා පිටක දේශනයේ සරියුත් මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් දේශනා කළ වෙලාවේ කෝටි ලක්ෂයක් දෙවියන් මිනිසයන් ගිරියන් ප්‍රවේද්‍යන් අතර පිරිස අරිහත්ත්වයට පත් වුණා. අසංකේයයක් පිණිස සෝවාන් ආදී මඟඵල නිවනට පත් වුණා. කේමක කියන ශාක්‍ය රජුරුවන්ගේ
නිග්‍රෝධ උයන බුදුපාමොක් සංඝරෝණට ආරාමයක් වශයෙන් පූජා කරන්න යෙදුණා. එනිදී මේ මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ කල්පනා කළා, මේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනිේන්ද්‍රයන් වහන්සේට කිරිපවා හදා වැඩුවේ මමයි, නෑවේ මමයි, බත්කට කැවේ මමයි, ඇඳුම් ඇඳෙමෙත් මමයි. දැන් මේ ශාන්තිනායකයන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ ඇතිව 80ක් අනුව්‍යංජන ලක්ෂණ ඇතිව යාම ප්‍රභා කේතුමාලා අලංකාර ඇතිව දාෂ්ඨා ධාතු ප්‍රභා අසීත්‍යස්ත ප්‍රභා ඇතුව සවන්නාගන්න බුදුදැස් විහිදුවන ශ්‍රී දේහයකින් යුතුව මේ වැඩින්නා ආකාරය දකිනකොට මව කෙනෙක් වශයෙන් මට ඇතිවෙන අසීමිත සතුට මෙතෙක්යි පමණ කළ නොහැකි වෙනවා. ඒ මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට මගේ අතින්ම චීවර වස්ත්‍රයක් පූජා කරගන්නට ඕනේ කියලා කපපුලුන් ගෙන්නලා නූල් කට කැටලා එවාගෙම තමනුත් අත කියලා කෙදිවිලා චීවරයේ සඳහා වස්ත්‍රයක් හදාගත්තා. මේක දොහොත් මුදුනේ තියාගෙන තමන්ගේ හිත මිතුරියන් එක්ක ආවා නිග්‍රෝධාරාමයට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳගෙන කිව්වා, ස්වාමීනි, මේ මගේ දෑතින් හදාගත්ත චීවර වස්ත්‍රයක් මට අනුකම්පාවෙන් මේ පිළිගන්නාසේක්වා කියලා ආරාධනා කළා. සරුවඥන් වහන්සේ අනුමෝදනා වශයෙන් නෙමේ නියමයක් වශයෙන් දේශනා කළ සංඝේ ගෝතමී දේහි සංඝේතේ දින්නේ අහං චේව පූජිතෝ භවිස්සාමි සංඝෝච. ගෝතමීන් වහන්සේ මේක සංඝයාට දෙන්න. සංඝයාට දීමෙන් මටත් පූජා කළා වෙනවා, සංඝයාටත් පූජා කළා වෙනවා. තුන් වාරයක් ආරාධනා කළා. තුන් වාරෙම ඒ වචනේ තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. මේක බලාන්නේ තිය අනද මාහිමියන් වහන්සේ. අනද මාහිමියන් වහන්සේ පැවිදි වුණේ ඒ සමීප කාලයේ. අනද මාහිමියන් වහන්සේ වැඳලා කිව්වනේ, ස්වාමීනි, මේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ තථාගතයන් වහන්සේ හදා වදාගත් මෑණියෝ මේ මෑණියන්ට අනුකම්පාවෙන් ඉවසාව ධාරණසේකවා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ දිග දේශනියක් පැවැත්තුවා. මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ ඇතුළු පිණිස පසකින් වැඳගෙන බලාගෙන ඉන්නවා. අනද මාහිමියන් වහන්සේ වැඳගෙන අහගෙන ඉන්නවා. ආනන්දයේ මේ ලෝකයේ තියෙන පෞද්ගලික දාන ක්‍රම 14ක්. එයින් පළමුවෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේට දානයක් දීම. දෙවැන්න පසේ බුදු කෙනෙකුන් වහන්සේට දෙන දානිය. තුන්වැන්න රහතන් වහන්සේට දෙන දානිය. හතරවැන්න රහත් මාර්ගය සඳහා පිළිපන්නෙකුට දෙන දානිය. පස්වැන්න අනාගාමීන් වහන්සේට දෙන දානිය. සයවැන්න අනාගාමී මාර්ගය සඳහා පිළිපන්නෙකුට දෙන දානිය. වාගේම හත්වැන්න සකදාගාමීන් වහන්සේට දෙන දානිය. ඊළඟට සකදාගාමී මාර්ගයේ සඳහා පිළිපන්නෙකුට දෙන දානිය. සෝවාන් ආර්යයන් කෙනෙකුට දෙන දානිය. සෝවාන් මාර්ගයේ සඳහා පිළිපන්නෙකුට දෙන දානිය කියලා ශාසනික වශයෙන් දාන 10යි. ඊළඟට බාහිර ධ්‍යානලාභී තාපස කෙනෙකුට දෙන දානිය. ඊළඟට පංචශීලයේ රකින බෞද්ධ නොවන කෙනෙකුට දෙන දානිය. ඊළඟට පංචශීලයේවත් නැති අබෞද්ධයෙකුට දෙන දානිය. 14 වෙනි එක තිරිසන් සතෙකුට දෙන දානිය. තිරිසන් සතෙකුට යම්කිසි ආහාර වේලාවක් මෛත්‍රියෙන් දුන්නොත් මේ තිරිසන් සතා වුණාට මේත පෙර ජාතිවල අපවාද හොඳ මිනිස්සයෝ සමාජීත සමහර විටේ සක්විති රජවරු සමාන විටේ සංදේව රජවරු සමාජ බ්‍රහ්ම රජවරු මේ තරමදී තියාය සංසාර දෝෂේ නිසා තිරිසංගත වෙලා ඉන්නවා. මේ තිරිසන් සතාට මගේ මේ ආහාරයේ මෛත්‍රියෙන් මම දෙනවා. මේ සතාට කුසාසෙත් පහළ වෙලා සුගතියක උපදීවා. කලණ මිතුරන් ලැබේවා. නිවන් මාර්ගට යොමු වී පිළිවෙත් පුරාගෙන සසර දුකින් මිදී නිවන් දකීවා කියලා තිරිසන් සතාට ආහාර ටිකක් දෙනවා. යටත් කිරිසෙන් අනුභව කළ අත සෝදලා පිඟාන භාජනයේ පාත්‍රයේ සෝදලා ඉවත දානකොට මිහිතින් ඉඳුල් ආහාර රසයේ පොළවෙන්නේ කුඩා සතුන්ගේ සැප පිණිස වේවා. ඒ තරමට පරිත්‍යාගයක් කිරීම නිසා ආත්මවාසියක් ආජවන්න සපබල ප්‍රඥා ගෙන දෙනවා. තිරිසන් සතාට ආහාර වේලක් දීම. යම් කෙනෙක්
පංචශීලයේවත් නැති දුසිල් මිනිසෙකුට නිසදුපු මිනිසෙකුට ආහාර වේලක් මේ විදිහට මෛත්‍රියෙන් දෙන අනුග්‍රහයි බුද්ධිය. මේ කුසලෙන් ආත්ම දසදාහ කාය වර්ණ සප බල ප්‍රඥා ලැබෙනවා. යම් විශේෂයකින් පංචශීලයේ රකින බෞද්ධ නොවන්නෙකුට ආහාර වේලක් දෙනවා. හර විදිහේ මෛත්‍රියෙන් එහි ආනිසංස වශයෙන් ආභාව කෝටි ලක්ෂණ කෝටි වාරයක් ආනිසංස ගෙන දෙනවා. එවාගෙන් බාහිර ජහලාමී තාපස කෙනෙකුට ආහාර වේලක් දෙනවා. ආභාව කෝටි ලක්ෂයක් වාරෙහි ආනිසංස ගෙන දෙනවා. සෝවාන් මාර්ගයේ සඳහා පිළිපන්නා වූ යටත් පිරිසෙන් තිසරණගත බෞද්ධයෙකුට ආහාර වේලක් පරිත්‍යාග කළොත් අසංකේය වාරයක් ආය වර්ණ සප බල ඥාන ගෙන දෙනවා. ඊට වැඩියේ සෝවාන් ඵලයටපත් වූ එකට දෙන දානි. ඊට වැඩියේ සකදාගාම මාර්ගයට පිළිපන්නෙකුට දෙන දානි. ඊළඟ වැඩියේ සකදාගාමීන් වාසිරේ දෙන දානි. ඊට වැඩියේ අනාගාම මාර්ගයේ සඳහා පිළිපන්නෙකුට දෙන දානි. ඊට වැඩියේ අනාගාමීන් වාසිරේ දෙන දානි. ඊටත් වැඩියේ සහත් මාර්ගයේ සඳහා පිළිපන්නෙකුට දෙන දානි. ඊට වැඩියේ රහතන් වාසිරේ දෙන දානි. ඊට වැඩියේ පසේ බුදු කෙනෙකුන් වහන්සේට දෙන දානි. ඒ සියල්ලට වැඩියේ සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේට දානිය පිළිනෙමි. මේ පෞද්ගලික දාන 14ක් පහදා දුන්නා. ඊළඟට දේශනා කළා සංඝික දාන 7ක්. බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂු සංඝයා භික්ෂුණී සංඝයා උභය සංඝයාට දානියක් දෙනවා. මේක පළවෙනි සංඝගත දක්ෂිණාවයි. එවාගෙම භික්ෂුණී සංඝයා වහන්සේ නැති වෙලාවක බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ දානයක් දෙනවා. ඒ සංඝික දානයක්. බුදුරජාන් වහන්සේ නොමැති වෙලාවක භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දානයක් දෙනවා. ඒ සංඝික දානයක්. එවාගේ භික්ෂු සංඝයා වහන්සේට පමණක් දානයක් දෙනවා. ඒ සංඝික දානයක්. භික්ෂුණී සංඝයාට පමණක් දානයක් දෙනවා. ඒ සංඝික දානයක්. භික්ෂු සංඝයාගෙන් මෙතකයි භික්ෂුණී සංඝයාගෙන් මෙතකයි කියලා ප්‍රමාණයක් සල්පාගෙන දානෙ දෙනවා. ඒ සංඝික දානයයි. භික්ෂු සංඝයා වහන්සේට මෙතුණයි කියලා භික්ෂු සංඝයා වහන්සේට පමණක් දානෙ දෙනවා. මේ විදිහට දෙන සංඝික දානය අර පෞද්ගලික දාන සියල්ලට වඩා මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙන දක්ෂිණාවක් වෙනවා. ඊළඟට දේශනා කළා දක්ෂිණා විසුද්ධි 4ක්. ඒ කියන්නේ දායක පක්ෂයෙන් විසුද්ධියට පත්වන දානයක් තියෙනවා. ප්‍රති ග්‍රාහක පක්ෂයෙන් විසුද්ධියට පත්වන දානයක් තියෙනවා. දායක පක්ෂයෙන් උත් ප්‍රති ග්‍රාහක පක්ෂයෙන් උත් විසුද්ධියට පත් නොවන දානයක් තියෙනවා. දායක පක්ෂයෙන් උත් ප්‍රති ග්‍රාහක පක්ෂයෙන් උත් විසුද්ධියට පත් වෙන දානයක් තියෙනවා. මේ තමයි දක්ෂිණා විසුද්ධිය 4. යම් කිසි කෙනෙක් තමන් සීලවන්තයි, තමන්ගේ වස්තුව ධාර්මිකයි, තමන්ගේ සිත ශ්‍රද්ධාවෙන් ප්‍රසන්නයි, තමන්ගේ සිතේ ආනිසංස දක්නා නුවණින් යුතුයි. එවැන්නෙක් වෙන දානේ ලබන්නේ සීලයක් ගුණයක් නැති කෙනෙක්. අද මුලින් සඳහන් කළා වාගේ පිරිසංසතේ පංචශීලයක් නැති මිසදිතු මිනිස්සේ කොයි විදියට සීලාදි ගුණයන්ගෙන් තොර වූ කෙනෙකුට දානෙ දෙනවා. එවාගෙම පැවිදි වෙසෙන් ඉන්න සීල් නැති අයට දානෙ දෙනවා. එහෙම කියනවා. එතකොටේ දානේ මහත්ඵල වන්නේ දාන දක්ෂිනාව මහත්ඵල වෙන්නේ පරිත්‍යාග පැත්තෙනුයි. දාන ප්‍රතිංගේ පැත්තෙනුයි. ඉන්නතුන් අහල ඇති අපේ මහා බෝසතාණන් වහන්සේ විශ්වන්තනාග්ගාවේදී ඇලියතා දන් දුන්නේ සිල්ලු තුන්ද නෙමෙයි. නමුත් පොළොව පවා කම්පා වුණා. සත්‍ය සතික මහා දානි දුන්නේ දරු දෙන්නා දන් දුන්නේ සිල්ලු තුන් සොයලා නෙමෙයි. නමුත් මේ වෙලාවේදී මහ පොළොවපා කම්පා වුනේ දායක පක්ෂයෙන් දානේ මහත්ඵල මහත්ඥානි සංසබාට පත් වෙන නිසායි. මේ සිදුවෙන්නේ තමන්ගේ සිතේ තියෙන යෝනිසෝ මානසිකාරයේ කප්පේ උඩයි. එනිසා කවර කෙනෙකුන් නමුත් දානයක් පරිත්‍යාග කිරීමේදී තමන්ගේ සිත ජඹුරින් පිරිසුදු කරගන්නට ඕනේ. දැන් හංගන්නේ කොට උනත් යමක් පරිත්‍යාග කරනවා නම් අර වාගේ නුවණින් සලකා දෙන්නට ඕනේ. මේ හිඟන්නා මේ පෙර මගේ මව, මගේ පියා, මගේ සහෝදරය, මගේ සහෝදරී ආදි වශයෙන් අනන්ත ජාතිවල වෙලා තියෙනවා. මමත් අනන්ත ජාතිවල හිඟන්නේ කියලා ජීවත් වෙලා තියෙනවා. මේ හිඟන්නාට මම මේ විදිහේ යමක් පරිත්‍යාග කරනවා මෛත්‍රියෙන්. මොගේ සිතේ කුසල් සිත් පහළ වෙලා
මින්වත්තේ සුගතියක වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයක් ලබාගෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන දාන ආදී දසපාරමී පුරාගෙන සසර දුකෙන් මිදී අමා මහ නිවන් දකීවා මටත් මේ කුසලයේ අසවල් බෝධියෙන් නිවන් සෝ පිණිස වේවා කියලා නුවණ හසුරුවමින් පරිත්‍යාගයෙන් කරනකොට දායක ප්‍රක්ෂේන් දානී මහත් ඵල වෙනවා. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි දායක ප්‍රක්ෂේ සීලවන්ත නැහැ. දාන වස්තුවක් ධාර්මිෂ්ඨ නැහැ. හිතේ සද්ධාදී ගුණත් පිරිසුදු නැහැ. ආනිසංස දක්නා නුවණක් හරියට දෙන්නේ නැහැ. නමුත් මේ දානි පිළිගන්නේ බොහෝම සිල්වත් ගුණවත් ඥානවත් උතුමෙක් නම් හරි ප්‍රතිග්‍රාහක භක්ෂයෙන් දානි මහත්ඵල වෙනවා. කිනුතුන් අහල ඇති කැලින ගම් අසබට ඉඳලා තියෙනවා බිනී වැද්දේ. මේ බිනී වැද්දා අවුරුදු 55ක්ම සිද්ධ කෙලේ බිනී බෑ මේ පාප කර්මයයි. නමුත් ඔය අතරතුර ඔහු පිරිසුඟා වැඩි කාල සුමන කියන රහතන් වහන්සේට තුන් වාරයක් පින්නපාත දාන පිළිගමල තිබුණා. ඔහුගේ මරණාසන්න මොහොතේදී හේ දාන සිහි වුණා. අර 55 අවුරුද්දා කළ පාපයේ සිහි වුණේ නැහැ. රහතන් වහන්සේට දානේ පිළිගමෝ බා පිහිසි වෙලා මේ මොහොතේදී අපා දුකින් අතමිදී සුගතියකට ගියා. එතකොට එයින් සිද්ධ වුණේ සිල්ව තුන්දු දුන්න දාන නිසා කලපව කවා යටපත් වුණා. එයින් මහත් ඵලයක් මහත් ආනිසංසයක් ඔහුට ලැබුණා. මේක ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් දානි විසුද්ධියටපත් වූ හැටි. දායක පක්ෂය සීලවන්ත නැහැ. වස්තුවත් ධාර්මිෂ්ඨ නැහැ. හිතේ ශ්‍රද්ධාවක් නැහැ. හිතේ නුවණක් අඩුයි. එවාගෙම ලබන්නේ සීලවන්තෝ නොවේ. එහෙමනම් මේ දානි හැම අතින්ම අල්ප ආනිසංස ඇති අඳුරු කර ඥානයක් බාටපත් වේදවා. එවගේ මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ ඊට ආස්තයෙන් වෙනස් වූ මහත්ඵල දානියයි. දායක පක්ෂයේ සීලවන්තයි. එවගේම දාන වස්තුවක් ධාර්මිෂ්ඨයි. එවගේම ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් හිත පිරිසුදුයි පරිපූර්ණයි. ආනිසංස දක්නා නුවණින්ද යුක්තයි. ප්‍රතිග්‍රාහක පක්ෂයේ සුසීලවන්තයි. එතකොට කරුණු පහකින් යුතුව ඒ දානෙ පිරිනැමෙනවා. ඒ සීලම දානයෙන් අතුරෙන් අග්‍ර වූ ජ්‍යෙෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ මහත්ඵල වූ මහත් ආනිසංස වූ දාන දක්ෂිණාවක් වෙනවා කියන එක මෙම දේශනාකට වදාළා. මේ දේශනේ අහගෙන සිටි මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ හිත පැහැදුනා. එතුමිය භික්ෂු සංඝයා වහන්සේට අර චීවර වස්ත්‍රයේ පූජා කළා. දෙවිදියකින් පින මහත්ඵල වුණා. බුද්ධ පූජාව සඳහා චීවර වස්ත්‍රයේ සකස් කිරීමෙන් බුද්ධ පූජා පිනද සම්පූර්ණ වුණා. සංඝ රත්නයේ පිරිනැමීමෙන් තවත් ආනිසංස මහත්ඵල වුණා. අන්තිමේදී වැඩි දවසක් ගියේ නැ සුද්ධෝදන මහ රජුරෝ රහත් වෙලා පින්වන් පෑවාට පස්සේ 500 කුල කාන්තාවන් සමග මේ නිසස්නේ පැවිදි වුණා. බුදුබණ අසායික උතුම් ලෙස අරිහත්ත්වයට පත් වුණා. අවුරුදු 120ක්ම සනසින්නේ ජීවත් වුණා. එතුමිය අවසාන දවසේදී තමන් මේ දෙකට පැවිදි වෙච්ච 500ක් රහත් මෙහෙණින් වහන්සේ සමගම බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට වැඳලා ගගනතලයේ පෙනහැර පාර සරුවඥන් වහන්සේ ඉදිරියේ පුදුම ස්තිති පූජාවක් කරලා පින්වන් පාණ්ඩයේ දුණා. මේ විදිහේ පුණ්‍යාත්මී ජීවිත ගැන කොතෙකුත් අපේ ත්‍රිපිටක ධර්මයේ අට කතාවල ශ්‍රාවක ශ්‍රාවිකා චරිතවල සඳහන් වෙනවා. එයින් අපට තේරුම් ගන්නට පුළුවන් මේ මහා පුණ්‍යවන්තයෝ කල්ප ගණන් කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් තිස්සේ තමන්ගේ සිත ඡන්ද චිත්ත විනය වීමංසා කියන මේ උත්තරීතර ඉරිදීපා ධර්මයන් සිතේ දරාගෙන දාන ආදී පාරමී පුරාගෙන ඉච්චේනවා. දැන් මේ පිරිසත් හිතන්නට ඕනේ අපි අලුත් පිරිසක් නෙමෙයි. අපි සංසාරයේ බොහෝ කාලයක් නිවන් පතාගෙන ඉන්නේ ඡන්ද චිත්ත විනය වීමංසා කියන මේ ඉරිදීපා ධාතර සිතේ දරාගෙන දාන ආදී කුසල් පුරාගෙන ඉන්න පිරිසක් හැටියට සලකන්නට ඕනේ. එනිසා ප්‍රතිමේසා විශාල වාසනාවන්ත බුද්ධෝත්පාද කාලයක සම්මා දිට්ඨික මිනිසයන් වශයෙන් ජීවත් වෙන ලැබුණා පමණක් නෙමෙයි ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබුණා. එසේ ධර්මයේ හැසිරෙන අතරතේ අප විසින් උතුම් සීලාදී ගුණ පූර්ණේ කරමින් සීලවන්ත උතුමන් වෙත දානෝපස්ථාන කරමින් විශාල පුණ්‍ය ලාභයක් අද මේ මොහොතේ නිදාං කරගන්නේ දුනා. අපේ ශාන්ති නායකයන් වහන්සේද සාරාසංක කල්ප ලක්ෂයක් විෂයාසංක කල්ප ලක්ෂයක් දාන ආදී පාදමී පුරාගෙන ඇඟිත් ලෝතුරා සම්මා සම්බුදු වුණා. 45 අවුරුද්දක් මුළුල්ලේහි අමා දහම් වැසෙවැස්සෙව්වා.
සූවිසි අසංඛ්‍ය 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවනට පත්වටවා දාලා තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් සෝවාසෝදාසද්ධාම් කන්ද දේශනා කළා. එවැගේම ආයුෂාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ අනුපාදේශේස පරිනිර්වාණයෙන් පිරිනිවුණා. සාතන් වහන්සේලාද ආයුෂාගේ කෙළවර පිරිනිවන් පාවා දාලා සෙසු ආර්යයන් වහන්සේලා සුගතිපරායන වුණා. සෙසු ජනතාව කර්මාරෝකෝ මියරපරලුව ගියා. යදීති විහාරස්ථානද සාජදාන උයන් පොකුණු මාලිගාදී සියල්ල ද නෂ්ටාවශේෂ වුණා. මේවාගේ රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් දේවල් දරවල් ලිද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් ගීමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ ආත්මභාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ක්ෂණයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි. ඇති වෙමින් නැති වෙමින් නිරතුරුව පෙළෙන බැවින් දුකයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක් අනත්ත අසුභ වූ සීලම සංස්කාර ධර්ම හීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛ සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන ආයෝන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙක නැති අසංකත ධාතු නිර්වාණයේ නිස්සාරණ විවේක අසංකතමතාර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධාරි සත්‍ය අවබෝධ කර ගන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිඥාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපාසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් විදෝ දානාදී පාරමී දෙනෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සදාකාලික වූ අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසේවා දාලා සතර දුක් තරණය කළ කෙලෙස් නිමල නිවාසාන්ත නිවනින් සැනසේවා දාල බුදුපාසේ බුදුමහරහතුන් වහන්සේට සිතින් කයින් වචනින් සම කල්ය අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපටත් අප ජීවිතේ පුරා රැස්පත් කරන දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ පාරමී බවට ආර්ය අෂ්ටාංගික මාර්ග බවට බෝධිපාක්ෂ ධර්ම බවටපත් වී එමඟින් අපටත් මතු අනාගතයේ මේ ජීවිතේ හෝ මතු ජීවිතයකදී හෝ සතු කාලයකදී චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. අද මේ දවසේ වෙසක් සමයේ තිත ආසන්න දවසයි. බුද්ධ වර්ෂ 2550 පිරෙන්න ඔන්න මෙන්න වෙලාව. ඒ නිමිත්තෙන් තා වැඩගත් පුණ්‍ය කර්මයක් දිගට සිද්ධ වුණා. පින්වත් වජිරා කුමාරි ලියනගේ මාතාව අද අනුරාධපුරයෙහි විසුද්ධා නමින් නෙක්ඛම්ම දසශීලයේ තිස්සීර දසශීලයේ පැත්තීමේ උතුම් පින්කමටයි පැමිණ සහභාගී වන්නේ. එතුමේ බොහෝ කාලයක් පිළිවෙත් සරු ජීවිතයක් ගත කරමින් ජීවත් වුනි. ඒ දසුදුසු කල්යාණ මිත්‍ර රැසුරටයි මේ පැමිණියේ. මතු අනාගතයේදී මේ ජීවිතේ හෝ තමාගේ බෝධි සම්භාර මුදුන්පත් වූ දිනකදී හෝ සතු උතුම් බෝධි ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ජාත්‍යාදී සංසාර දුකින් අත මිදී අජාත්‍යජර අව්‍යාදී අශෝක අනුපායාසේ අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව මේ උතුම් සීලයක පිහිටීමේ නිමිත්තෙන් හැම දිනාගේ ආශිර්වාද පෙරටුව සිද්ධ කළ පින්කමයි දැන් මේ නිමාවටපත් වන්නේ. හෙතකින් දස්පත් කර ගන්නා ලද සෑම කුසල සම්භාරයක්ම අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යන සම්මා සම්බුද්ධ ශාසනයේ නොනැසී නොපිරි අඳුරු නොවි අතුරුදාන් නොවි ආර්ධ පන්දාකට වැඩි කළක් ශ්‍රී ලංකාද්වීප ධරණී තලයෙහි විදුලමින් බැබලමින් අපරාජිත විරාජිතව නිර්මලව පවතී වාසයා ප්‍රාර්ථනා තබමු. එවාගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ඥාන විඥා විපස්සනා ඥාන වඩමින් සදාම් ආලෝකෙන් ලොව ආලෝකමත් කරනු පිණිස අපරැස් කර ගන්නා කුසල සම්භාරයේ ආශිර්වාද පූජාවක් වේවා සියා මෛත්‍රී කරමු.
තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන්ට මේ කුසල සම්භාර හේතුයෙන් සුගති සම්පත්ම සිද්ධ වේ. සුවසේ දාන ආදී පාරමී මුදුන්පත් වී පැතු උතුම් බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවක් වේවා කියා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. සාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය මේ උදාර කුසලානුසංස අනුමෝදන්ව ගිහිය මේ ආදි වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාද්වීපයට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දෙනාට දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. වාගේම හිතවත් මඳහත් හිතවත් සෑම සත්වයන්ටද මේ කුරුණෑගල් පුරනෝර වාසී වූද අවට ගම් නගර ලංකාව ගමදිව කළ මේ සක්වල සීල සක්වල දස දිසා වාසී වූද සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සෝපත් වෙත්වා කරුවන් සරණියෙත්වා නිවන් මඟ ගමන් කරෙත්වා. චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන්සත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරෝණට ආජීවර්ණ සැප බල ඥාන පිරිනමමින් පින්වත් විසුද්ධා සිල්මෑණියන්ට ආශිර්වාද කරමින් එවාගේම ලොකු සිල්මෑණියන් වහන්සේට නිරෝගී සුව දීර්ඝාස පතමින් මෙතකින් ගස්පත් කරගත් සීල කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ සහභාගී වූ සීලම සිල්මෑණියන් වහන්සේලාට මේ සීල මහතුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දිනාටම විහාර භාවයෙන් ඇති අසනීපකම් සකල උපද්දර වතුරු අන්තනා නවග්‍රහ දෝෂ සතුරු කාදර මාරක බාධක සියල්ල හිරුදුතු අඳුරසේ දුරු වේවා. තබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රාජසෝර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාදි විපත්ති වලකීවා. උපපීල කුපච්ඡේද කකුසල විපාක වාර ප්‍රතිබාහනේ වේවා. උපස්තම්භක කුසල විපාක ලැබෙ සිටීවා. කාය චිත්ත පීඩාදියක් වම වේවා. කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණනුවණින් ධන දානී යසේසුරෙන් ආයුවන් සත බල ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සිව්බම විහෙරණයෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් සදපස මෝරණ සඳක් මෙන් දිනු වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුම නිර්වණකින් කල්පරොක්ෂයකින් භද්‍රගතයකින් මෙන් පූර්ණ චන්ද්‍රයාමෙන් කෙනීතරේ සසුනීක වී සමෘද්ධිමත් වේවා. ඉන්සත් සතවර්ෂාදික කාලයක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ට ලෙස උත්තරීතර ලෙස මෙලව ජූනෝ පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන්න සමට දීර්ඝාවස ලැබේවා. සසර වසනාතුරු නරකාදී සතරාපායෙන්ද ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අෂ්ට දුෂ්ටාක්ෂණයෙන්ද පංචවිධ අන්තරාවෙන්ද සම්පූර්ණයෙන් සදාට අතමිදේවා. දිව්‍යමානුෂාදී සුගති භූමිවලදී සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මාර්ගයා ගැනීමට ජාති ජාති වාසනා වේවා. අවිඤ්ඤා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ඛ පලාස ඉස්සා මච්චරිය මායා සාඨේයේ තම්බ සාරම්භ මාන අතිමාන මද ප්‍රමාදාදී උපක්ලේශයන් යටපත් නොවි භවයක් පාසා පාරමී පුරා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සකල කුසල සම්භාර ධර්මයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.